කොහමද කට්ටිය අදත් ආවන ටියුටෝරියල් එකක් අරගෙන අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මම කලින් වීඩියෝ වල කිව්වා මේ SSD එකක් ගහන්න ඇයි SSD එක මොකද්ද වැදගත් වෙන්නේ කියලා. ඒක බලමු නැති කට්ටිය ඉන්නවා SSD ආ සාමාන්‍යයෙන් ගහන්නේ සරලව කිව්වොත් PC එක ස්පීඩ් කරගන්න. අද බලමු කොහොමද SSD එකයි මෙකැනිකල් හાર્ඩ් ඩිස්ක් එකයි PC එක කනෙක්ට් කරගන්නේ කියලා. SSD එකට සාමාන්‍ය software install වෙන්නේ නැතුව SSD එකේ system එක විතරක් තියලා ඕනේ software, data අනිත් හાર્ඩ් ඩිස්ක් එකට කොහොමද transfer කරලා හරියට manage කරගන්නේ කියලා තමයි අද කියලා දෙන්න යන්නේ. ගල වැඩේට බයින. මෙන්න මේ සයිඩ් එකේ තියෙනවානේ ෆයිල් මැනේජර්ගේ 3D ඔබ්ජෙක්ට් ඩෙස්ක්ටොප් ඩොකියුමන්ට් ඩවුන්ලෝඩ් මියුසික් කොහොමෝම් කියලා මේ ටික ලින්ක් කරගන්න ඕනේ ඔයගොල්ලන්ගේ සෙකන්ඩරි හાર્ඩ් ඩ්‍රයිව් එකට SSD එක නෙමෙයි අනිත් එකට. ඒකට ගන්න තියෙන්නේ මේ එකක් උඩ ඕන එකක් උඩ ක්ලික් කරලා මේක ප්‍රොපර්ටිස් යන්න. ප්‍රොපර්ටිස් ගියාට පස්සේ මේ වින්ඩෝ එකේ ඔයගොල්ලෝ යන්න ලොකේෂන් කියලා තියෙන පාට් එක. ඒ ලොකේෂන් එකේ තියෙනවා මෙතන පාත් එකක් දෙන්න. ඒකට ගන්න තියෙන්නේ මූව් කියලා එකක් තියෙනවා බටන් එක. ඒක ඔබලා ඔයගලන්ට මේ PC එකේ සෙකන්ඩරි හાર્ඩ් ඩ්‍රයිව් එකේ ලයිබ්‍රරිය මේ ඩවුන්ලෝඩ් යන්න ඕනේ ඒක කොහෙටද ඩොකියුමන්ට් යන්න ඕනේ ඒක කොහෙටද කියලා ඔයාලන්ට assign කරන්න පුළුවන්. නැත්නම් recommend කරන්නේ මේ ක්‍රමයට hard disk එක secondary එක, ඒ කියන්නේ mechanical එක part දෙකකට කඩා ගන්න. එකක් data වලට තියාගන්න. ඒ කියන්නේ video file, film save මේවා දාන්න එක තියාගන්න. අනිත් එක install drive කියලා එකක්. ඒකට දාගන්න. install drive එක තමයි දැන් අපිට ඕනේ වෙන්නේ. කරන්න තියෙන්නේ install drive එකේ folder එකක් හදන්න. දැන් මන්න මේක එක folder එකේ හදලා තියෙන DCX PC කියලා. ඒක තමයි අර මේවා ටික link කරලා තියෙන්නේ. හැබැයි මම කියන්නේ ඕගලන්ට මෙතන folder දෙකක් හදාගන්න. DCX PC කියලා එකකුයි අනිත් එක DCX install drive කියලා හෙවුයි. DCX PC එකට යන්න මේ වීඩියෝ එකට තමයි අපි link කරන්න යන්නේ. ඒ හින්දා videos කියලා අතන folder එකක් හදාගන්න. select කරලා මෙතන select folder කියලා දුන්නාට පස්සේ ඔලයින් C drive එකේ ඇදිච්ච folder එක තනිකර move වෙනවා mechanical hard drive location එකට. මේ side එකේ තියෙන this PC කියලා නැතුව මේ ඔක්කොම ටික 3D object desktop document කියන මේ set එකම ඒ විදියට අතන folder හදලා ඒවට link කරගන්න. ඊට පස්සේ මෙතන link කරලා ඒව කරා දැස්සේ apply yoga එක දෙන්න. PC එකේ library එක අපි link කරගත්ත අනිත් hard drive එක. අපිට ගන්න ඕනේ software ටික මේව කරන්න. මේකේ install drive එකේ මං කිව්වේ මෙතන software කියලා තව folder එකක් හදාගන්න කියලා. දැන් මගේ මේක පොඩේ තියෙන්නේ. එතකොට ඕගොල්ලන්ට ගන්න තියෙන්නේ software එකක් හැමදෙස්සෙම install වෙද්දි ඒ location එක දෙන්න මෙතන software කියන folder එක. හැමදෙස්සෙම මතක් කරලා ගන්න නැත්නම් C drive එකට තමයි install වෙන්නේ. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සමහර ඒ වගේ එහෙම install folder එක දෙන්න Adobe Creative Cloud එකෙන් නම් ඕගොල්ලෝ software install කරන්නේ. software එක install කරන්න කලින් Creative Cloud app එක open කරලා ඒ තිත් තුන click කරලා don't preferences වලට ඒකේ තියෙනවා ජෙනරල් කියලා කොටසකුයි Creative Cloud කියලා තව එකක්. Creative Cloud එකට ගිහිල්ලා ඔයගලන්ට මෙතන location එකක් දෙන්න පුළුවන් install location කියලා දෙනවා. ඔයගලන්ට ඕන location එක මෙතනින් තෝරගන්න පුළුවන්. හරි මේකේ තව පොඩි අවාසියක් තියෙනවා. ඒ ඔයගොල්ලෝ software එක install කරද්දී සමහර වෙලාවට මේක වෙන්න ඉඩ තියෙනවා. ඔයගලන්ගේ දෙවෙනි secondary hard drive එක පොඩ්ඩයි speed මදි නම් සමහර වෙලාවට අලුත් hard disk එක ගන්න සාමාන්‍ය 2016 න් පස්සේ ආපු hard disk ගන්න මතක් කරලා. පරණ ඒවා නම් ගන්න නැද්ද ඒවා පොඩ්ඩක් කල් යද්දි අවුල් වෙනවා. ඔයගොල්ලෝ secondary hard drive එකේ ඕක install කරාට පස්සේ අර පොඩ්ඩ registry එකත් වෙනස් වෙනවානේ ඔයගොල්ලෝ software install කරද්දි. එතකොට අර ඒකට තියෙන support එක පොඩ්ඩක් අවුල් යන්න ඉඩ තියෙන mechanical එකේයි SSD එකේයි තියෙන්නේ speed දෙකක් හින්දා පොඩ්ඩක් ඒක connect කරගන්න වෙලා යන ඒවා පොඩ්ඩක් සමහර ලාවට නිකන් හිටිලා එක පාට එන ඒවා වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙන ඉඩ තියෙනවා. ඒකත් පොඩ්ඩක් ඔලුවේ තියාගන්න. හැබැයි ඒක ලොකුවට අවුලක් නෙමෙයි. ඕගොල්ලන් දැන් ඕක ගොඩක්ම දැනන්නේ after effect වගේ secondary hard drive එක install කරලා ඒක use කරද්දි. මොකද ඒක cache එකම use කරන්නේ එන low speed එකෙන් PC එකේ OS එකේ service එකම run වෙන ටිකක් වැඩි speed එකෙන් ඒකින් ද පොඩ්ඩක් connect කරගන්න බැරි වෙන අවස්ථා එනවා. ඕගොල්ලන්ට පුළුවන් නම් after effect Adobe collection එක වගේ එක ඕගොල්ලන්ගේ SSD එක ටිකක් ලොකු නම් ඒකට දාගන්න. නිත්‍ය නම් කිසි ප්‍රශ්නයක් නැහැ. Photoshop නම් අවුලක්ම නැහැ. web browser ඒ අනිත් ඒවා කිසි අවුලක් නැහැ. 3D වැඩ ඒ වගේ ඒවා පොඩ්ඩක් පුළුවන් නම් SSD එකට දාගන්න. game කිසිම අවුලක් නැහැ. ඒ හින්දා මම ඒක recommend කරනවා game ටික ඔක්කොම secondary hard drive එකේ දාන්න. අනිත් ඒවා ටික mechanical එකට දාලා. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. මගේ ප්‍රශ්න මොන හරි තිබ්බොත් එහෙම කියන්න මතක් කරලා. එහෙනම් එච්චරයි. කට්ටියට ජය වේවා.